ඔබෙකුතුවන්නේ සිකුරාදා සූර්ය විමන සමගින් නුවණ ලබා ධනය වඩා සතුට විඳින මඟ ගැන අපි ඔබත් එක්ක කතා කරන්න සූදානම්. අපේ ජීවිතේ අපිට අත්‍යවශ්‍යම දේවල් අපේ හිතට පුළුවන් අපිට ලං කර දෙන්න. ඒ කොහොමද අපි ඒ ගැන සවිස්තරාත්මකව කතා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් අපි අදත් ආරාධනා කරා පුද්ගල සංවර්ධන ප්‍රවීණ උපදේශක ඒ වගේම මනසංගරාවේ කතෘ ආචාර්ය ශාන්ත ජයසුන්දර මැතිතුමන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආයුබෝවන් සුබෝදසන. හිත කියන්නේ අපිට පාලනය කරගත හැකි දෙයක්ද? සමහරකට එහෙම හිතන්න පුළුවන්. නැත්නම් මේ හිතින් මොන වගේ දේවල් කරන්න පුළුවන්ද? ඔබට එහෙම හිතන්න පුළුවන්. අද හිතේ ආකර්ෂණීය බලය, සිතේ ආකර්ෂණීය බලය. මේක තමයි මාතෘකාව. මම කැමති එතනින් ආරම්භයක් ගන්න. මොකක්ද මේ ආකර්ෂණ බලය? සිතේ ඇත්තම ආකර්ෂණ බලයක් තියෙනවා කියන එක ලෝක පූජිත සත්‍යක්. මේ බව මුලින්ම ප්‍රකාශ කරන්නේ බුදුන් වහන්සේ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන ප්‍රකාශයෙන්. එතන ඉඳලා මනසයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම බලය කියන එක බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මනෝසෙට්ටා මනෝමයා කියලා. මනසමයි ශ්‍රේෂ්ඨ, මනසමයි හැම දෙයකම මුල් වෙන්නේ මනසයි කියලා. මනෝපුබ්බං ගමා ධම්මා කියලා බුදුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මේ කතා මේ ප්‍රකාශය ඇසුරෙන් තමයි මේ නවීන විද්‍යාඥයෝ සොයාගෙන තියෙන්නේ. මේ සිතේ තියෙන සත්‍ය කුමක්ද, සිතේ තියෙන ආකර්ෂණය කුමක්ද කියන එක සොයාගෙන තියෙන ආකර්ෂණයක් තියෙනවා කියන එක අදහස් කරන්නේ. අපි යම් කිසි දෙයක් ගැන කිසියම් දෙයකට ආශාවකින් සහ අවශ්‍යතාවකින් අපේ සිත යොමු කරනකොට ඒ අවශ්‍ය දේ, ඒ ආශා දේ අප වෙතට කෙසේ හෝ උදා වෙන එකයි මේ අරුමේ පුදුමය. ඒ පිළිබඳවයි අද අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. ඔව්, දැන් මේ ඇත්තටම පුදුමයක් මේ ආචාර්යතුමනි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ඇත්තටම අපේ සිතේ අපේ අහපත් බලාපොරොත්තු තියෙනවා නම් අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන්ද කියලා. අපිට විවිධ චරිත හරහා අපිට මේ ගැන උදාහරණ දෙන්න පුළුවන්. මං හිතන්නේ ඒ සඳහා සුදුසුම උදාහරණයක් ඔබතුමත්. ඔබතුමා ජීවිතේ අතිශයින් සාර්ථක කරගත්ත පුද්ගලෙක්. ඒකට හේතු ඔබේ සිතේ තුල පවතින ආකර්ෂණ බලය. ඒ බලය සහ ඒ සත්‍ය ඔබ නුවඩුව ලබා දෙන තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අපි චරිතත් එක්ක කතා කරලා බලමු. සාමාන්‍යයෙන් අපිට ඇත්තටම උදාහරණ දෙන්න පුළුවන් ඒ විදිහට සිතේ ආකර්ෂණ බලෙන් ජීවිතේ ජයගත්ත පුද්ගලයන් ගැන ඔබ ඇතුළුව. මේක බොහොම මේ කතාව ඇත්තටම හරිම සරල දෙයක්, හරිම සරල කතාවක්. මගේ ජීවිතත් මම ආරම්භ කළෙත් ඇත්තටම සිතේ ආකර්ෂණ බලය පිළිබඳව අවබෝධය ලැබුවාට පස්සේ. මම ඉස්සර දැනගෙන හිටියේ නෑ සිතේ බලයක් තියෙනවා කියලා. ඇත්තටම මම විශ්වාස කරගෙන හිටියේ මේ හැමදේම සිදු වෙන්නේ ඒ පුද්ගලයා උපන් වෙලාවට ආසයේ තියෙන තරු රටාවට අනුව තමයි මේ සිද්ධ වෙන්නේ කියලා තමයි. පෙර කර්මයට අනුව. පෙර කර්මයට සහ අපිට දෙනවනේ ඉපදුන ගමම්ම ගිහිල්ලා උපන් වෙලාව කියලා අරගෙන අපිට දෙනවනේ ජන්ම පත්‍රය කියලා. යන්නේ ජන්ම පත්‍රයත් එක්ක තමයි මම විශ්වාසී තියාන හිටියේ. ඒ ජන්ම පත්‍රයේදී මට කියවිලා තිබුණා ඇත්තට මට කිසිම දෙයක් හරියන්නේ නැහැ කියලා. කිසිම දෙයක් මට ගයක් නැහැ, මට මතක නැහැ, අකින අධ්‍යාපන ලබන්න බෑ, ඊළඟට මට පවුලක් නැහැ, ඊළඟට මට ජීවන මාර්ගයක් නැහැ. මේ කියන ප්‍රධාන හතරෙන්ම මම සම්පූර්ණයෙන්ම අවුට්. අසාර්ථකයි. මම මගේ පුංචි කාලේ මගේ හඳහන හංගලා තිබුණා. අම්මා හංගලා තිබුණා මාව මහාන කරන්න ඕන කියලා තිබුණා. නමුත් මම ඒකට එකඟ වුණේ, අම්මා ඒකට එකඟ වුණේ නැති නිසා කොහොමාරී පැවතුණා. හැබැයි අම්මා මේ මගේ මේ අසාර්ථකත්වය දැක්ක දා ඉඳලම පුංචි කාලේ ඉඳලම අම්මගේ හිසාතක ගා මේ කියනවා මේ සාර්ථකයි කියන එක. මට රම්මේ සුරම්මේ සුබ කියලා මාලිගා තුනක් පහළ වෙනවා ඉස්සරහට වායඹ පළාතේ තියෙන. අම්මා එහෙමයි කිව්වේ. වායඹ පළාතේ තියෙන ලොකුම කාර් එක පාවිච්චි කරන්න මගේ පුතා. ඊළඟට හොඳ ආදායම් මාර්ගයක් පහළ වෙනවා කියන එකට කාර් එක පාවිච්චි කරනවා කියන කතාවෙන් හරියනවා. ඒ වගේම අම්මා කිව්වා මතක නැති නිසා පාසලක ඒ කාලේ කියන්නේ ලොකු මහත්තයා කියලා. අම්මා කිව්වේ එහෙම කෙනෙක් වෙයි කියලා කිව්වා. එකම අනිත් එක අම්මා කිව්වා හොඳ දරු පවුලක් හම්බ වෙනවා කියලා. මේ කියන කාරණා හතරම සම්පූර්ණ කරේ අම්මා මගේ හිසාත ගාලා පුංචි කාලේ කියපු කතාවෙන්. දැන් මම අලුත් නවීන විද්‍යාත්මක ඉංග්‍රීසි යුරෝපයේ ඉඳලා එන ඉංග්‍රීසි පොත්වල තියෙනවා කියලා කියවනකොට පේනවා පුංචි ළමයෙකුට හිසාත ගාලා කතා කරන්න අම්මා කෙනෙක් ගුරුවරියක් අහල පහල දන්න හිතවත් ඥාතීන් තම මේ දරුවව සාර්ථක කරන්න පුළුවන් අති සාර්ථක අතරපත් කරන්න පුළුවන් කියලා. මොකද පුංචි කාලේ කියන දේවල් කෙලීම මොලේ ඇතුළට යනවා. ඒවා පිළිගන්නවා මෙයා ප්‍රතික්ෂේප කරන්නේ, තර්ක කරන්නේ, ආගිව් කරන්නේ මොකුරක්වත් නැහැ. ඒක තමයි මෙයාට තියෙන ලොකුම වාසිය. පුංචි ළමයාට තියෙන පුංචි ළමයි කදා ගන්න තියෙන ලොකුම වාසිය තමයි සාර්ථකත්වයට පත් කරන්න තියෙන ලොකුම වාසිය තමයි මෙන්න මේ කාරණාව. දැන් ඊයේ මම පුංචිදරුවනේ ඒක ඒ ආකාරයෙන්ම පිළිගන්නවා. එයා පුංචි බබා පිළිගන්නේ එකයි ප්‍රශ්නේ. මෙතන තියෙන වාසිය එකයි. පිළිගන්නේ තර්ක කරන්නේ නැහැ. එයා
යා ඕන දෙකක් ඕන එකක් කියන එකක් බාර ගන්නවා. ඒකයි පුංචි කාලේ පුංචි දරුවන්ට කියන දේවල් අම්මලා විශ්වාස කරනවා නෙමෙයි දරුවා අවුරුදු 11න් මැරෙනවා කියලා කිව්වොත් එම් වතුර ගිල්ල අම්මා විශ්වාස කරනකොට එහෙමම වෙනවා. ඒතකොට ඒක තමයි මේකේ තියෙන බලය. ඉතින් පුංචි ළමයෙක්ව හදා ගන්න හරී ලේසි හරිම ලේසි අපට පුළුවන්. දැයි මම මගේ පාසලක් තියෙනවා යුනික් ජාත්‍යන්තර පාසල කියලා මේ පාසලේ මගේ දරුවන් කණ්ඩායමක් අරගෙන දරුවෝ 50ක් විතර අරගෙන මියුසික් අරගෙන මියුසික් තියලා පුංචි දරුවන්ට භාවනාවක් කියලා දුන්නා. මේ දරුවන්ගේ අනාගතය හැදුවේ මං ඊයේ. ඉතින් ඒ වගේම අපි දවසින් දවස අපේ පාසලේ සමා වෙන්නේ දිනෙන් දින අපේ පාසලේ දරුවන්ගේ අනාගතය නිර්මාණය කිරීමේ කාර්යාවලියේ ඉදිරියට තියෙනවා මේ විදිහට. දරුවන්ගේ මේ හොඳ උතුම් අදහස් සාර්ථකත්වය ඉහළට යාමේ ගුණය අපිට මම ගැන මට විශ්වාසයි කියන ආත්ම විශ්වාසයේ මේ වගේ දරුවන් මේ වගේ අදහස් මම දරුවන්ගේ සිත්වල නිදහන් කරනවා යටසිතේ නිදහන් කරනවා. එහෙම වුණාම නවදනුණා හිතා ගන්න බැරි තරම් පුදුම ලස්සනට ඒ දරුවන් ලොකු වෙනකොට ඒවා ඒ දිනම සිද්ධ වෙනවා. සරල උදාහරණයක් තමයි කතා කරන මම. ඒ කතා කරන මටත් එහෙම තමයි තිබුණේ. නමුත් මම මේ සියල්ල ජයගෙන ඒ අංශ හතරම දැන් ඔබේ සාර්ථකයි. සාර්ථක සම්රම්මේ සුරම්මේ සුභ විතරක් නෙමෙයි තව තව ගොඩක් තියෙනවා. මාලා සුමනා කමලා කිරිකේ නම් මොනේ දැම්මත් එහෙම. ඒ වගේම කොරඹක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ සිතේ තිබුණු ආකර්ෂණ බලය. එදා අම්මා මගේ සිත ඇතුළේ නිදාහන් කරපු බලය තමයි මම පාවිච්චි කරගත්තේ කියලා මං හිතනවා. හැබැයි මම සිතගෙන දැනගෙන හිටියේ නෑ. සිතගෙන මට කියලා දුන්නු කෙනා මගේ මාස්ටර් මගේ සුමනදාස සමදසිංහ සර් කියලා දුන්නට පස්සේ මම හරියටම මෙත ඉතෙක්කල් මම මිස්ටර් ඉන්දුනිල් මා ඉන්දුනිල් මහත්තයා මම සිතෙන්ෙක් වෙලා හිටියේ. මම සිතෙන්ෙක් වෙලා හිටියේ. හැබැයි සිතගෙන ඉගෙන ගත්තට පස්සේ මම සිතන්නෙක් වුණා. දැන් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔක්කොම ඉන්නේ සිතෙන්නෝ. සිතෙන්ෙක් කවදාකවත් සිතෙන්ෙක් කියලා කියන්නේ නැවදෙනවන ඇහැට පේන දේ කනට ඇහෙන දේත් එක්ක අපේ සිත යන එක. ඔකට තමයි සිතෙන්නෝ කියලා කියන්නේ. සිතන්නෝ කියලා කියන්නේ ඇහැට පෙනුනට කනට ඇහුනට තමුන්ට අවශ්‍ය දෙයට තමුන්ගේ සිත යොමු කරන එක තමයි සිතන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් ඇහැට පේනකොට කනට ඇහෙනකොට ඒව ගැන දිගටම මිනිස්සු දිගටම හිතාගෙන. එතකොට එහෙම වුණාම හිත එහෙම යනවා. හිත හීලා නැහැ හරිම මුරණ්ඩුයි කියන්නේ ඔන්න ඔය නිසා. හිතෙන්නෝ. ඉතින් හිතෙන්නෙක් වෙන්න නෙමෙයි අපි කියන්නේ හිතන්නෙක් වෙන කොහොමද හිතන්නෙක් වෙන්නේ කියන කාරණේ පිළිබඳ තමයි අද අපි කතා කරන්නේ. සැබවින් මේකට ලොකු වටිනාකමක් අනිවාර්යයෙන්ම එකතු කළ යුතුමයි. හොඳ උදාහරණයක් කියලා නවද පටන් ගත්තේ මෙතුමගේ නම කියලා. සැබවින් මේ උදාහරණය හරි කියලාත් මට මේ වෙලාවේ කියන්න හිතෙනවා. එතකම එතුම තව කාරණයක් මතු කරනවා නවද මේ හිතන්නෙක් සහ කාරණයක් පිළිබඳ. දැන් අපිට කෙනෙක් කියන්න පුළුවන් මට මේ ඇහෙන දේ මම හේක හිතලා ඒක ගැනම යනවා. හැබැයි මට ඒක හරියටම ධාරණය කරගෙන හිතන්න අමාරුයි. සිතේ ආකර්ෂණ බලය කොහොමද පාවිච්චි කරන්නේ කියලා කවුරු හැවුවත් එීම. ඔබතුමාට උත්තරයක් ඇති අමාරුයි. සිතේ ආකර්ෂණ බලය පාවිච්චි කරන ක්‍රමය ඉදිරි මාත්ම හරි ලේසි. ඒ කියන්නේ තමුන්ට ඉස්සෙල්ලා අපි ගන්න ඕන මේ එහෙම කියනකොටම මට කෙනෙකුට අගිව් කරන්න පුළුවන් නැවෙදනොන එහෙමනම් ඕන දෙයක් හිතන්න පුළුවන් මට මෙයා වෙන්න පුළුවන් මට මේක කරන්න පුළුවන් මට මෙහෙම කරන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි ඒක ගන්නෙ. මට අවශ්‍ය දේ ඉදිරි මාත්‍යා මට දැන් අවශ්‍ය දේ මොනවද? අන්න ඒ අවශ්‍ය නැතුවම බැරි එක කියන්නේ. නැති බැරිකමනේ මනුස්සෙන්ගේ තියෙන්නේ. නැති බැරිකම නෙමෙයි ඕන නැතුවම බැරිකම. අත්‍යවශ්‍යම කාරණා. අත්‍යවශ්‍යම කාරණේ. ඒ කාරණාවට අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම කියනවා වැකියුම් කියලා. වැකියුම් එකක්. ඒක හිස් බවක්. ඒක ඉන්නම බෑ නැතුව. අන්න ඒක දැන් වතුරු පිපාසය ඇතුළට පස්සේ අපිට වතුරම නෙවෙන. වතුරු පිපාසයට වතුරුම් බොන්න ඕන. ඒ වගේ බඩගින්න ආපුවම කෑම කන්න ඕන. ඒ වගේ ඒ වෙන මොනවාක්වත් කරලා හරියන්නේ නැහැ කෑම කන්න ඕන. වතුරු පිපාසය ආවම වතුර බොන්නම ඕන වෙන මොනවාක්වත් කාලා හරියන්නේ නැහැ කරලා හරියන්නේ නැහැ වතුරුම් බොන්න ඕන. ඉතින් ඒ වගේ අර අවශ්‍යතාවය මිනිස්සුෙකුට අවශ්‍යතාවයක් ඇති වුනහම අන්න ඒ අවශ්‍යතාවයේ කුමක්ද කියලා හඳුනාගෙන මගේ අවශ්‍යතාවය දැන් මට තියෙන මෙන්න මේක. පාසල් යන දරුවෙක් නම් එයාට තියෙන එයා ඉන්නේ ග්‍රේඩ් 6 නම් ඒ ග්‍රේඩ් 6 දරුවට තියෙන හැම විෂයකටම ලකුණු 80කට ගැනීමේ අවශ්‍යතාවය. එතන තමයි එයාට සම්මානේ තියෙන්නේ. එතකොට ඒ දරුවා උත්සාහ කරන මම ලකුණු 80කට වැඩිය මගේ හැම විෂයකටම මම ගන්නවා. මගේ අවශ්‍යතාවයක මම ඉස්කෝලේ යන්නේ ඒකට. මම ටීචර්ට ඇහුම්කන් දෙන්නේ ඒකට. මම පොත්වල වැඩ කරන්නේ ඒකට. 80 marks more than 80 marks my target is that. එතකොට දරුවගේ අවශ්‍යතාවය ඒ ඉතින් එහෙම වුණාම ග්‍රේඩ් 6 දරුවෝ එහෙම කියන්න පුළුවන් නේ අපට. එහෙම ළමයි හිතන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට ඒ වගේ තවත් කෙනෙකුට ගොවියෙකුට ගත්තොත් එහෙම තමුන්ගේ ගොවිතැන සාර්ථක කරගන්න මම මෙතෙක්කල් මේ පැහුන් නැති වෙලෙන් මම උපරිම ප්‍රයෝජනයක් ගන්නවා. මේ වතාවේ මම දැන් සිතගෙන දන්නවා. ඒ නිසා මම හරියට වැඩ කරනවා. වෙලට හරි ආදරෙන් වැඩ කරනවා. ආදරෙන් කරන්න ඕනේ. මම ගොයන් වලට ගොයන් ගහට කතා කරනවා. ගොයන් වෙල මැදින් ඇවිදිනවා.
ඇවිදලා නියර සුද්ධ කරලා මම මේ ගෝයන් වෙනත් එක්ක හොද්දට පුදුම ලස්සනට කරල් එනවා නවතුනන කියන්නේ පුදුම ලස්සනට මුළු යායේ නායකත්වය ගන්න පුළුවන් මේ ගොවි මහත්තයෙක් මේ රස දෙනවා අපි ඔය දේශපාලනට බැන බැන අරවට මේවට බැන බැන වැඩක් නැහැනේ චෝදනා අපිට තියෙන ඡන්දෙ දෙන්න විතරයි වෙන මොනවක් හරි කරන්න දෙයක් නැහැනේ අපිට අපිව කරන්නේ නැහැනේ අපිට තියෙන ඡන්දෙ විතරයි ඕක දුන්නාම අපිට ප්‍රශ්න ඉවරයි නමුත් මිනිස්සු තමුන්ගේ සිතේ තියෙන දේවල් පැත්තකට දාගෙන ඔහේ හිතන දේවල් ප්‍රවෘත්ති වලට ඇහෙන දේවල් එක්ක මිනිස්සු සටන් කර කර යුද්ධ කර කර කතා කර කර කාලය ගත කරනවා මේන් ඔබට වෙන විපත තමයි ලොකුම පාඩුව තමයි ඔබේ සිතෙන් ගන්න තියෙන වැඩ කරගන්න බැරුව ඔබ නිකන් අපත එක් වෙනවා අසාර්ථක පුද්දලෙක් වෙනවා ඉතින් ඒ නිසා හොඳම දේ තමයි අපේ රටට අද මේ වෙනකොට සුදුසුම දේ තමයි හැම කෙනෙක්ම ඉගෙන ගන්න ඕනේ සිතන්නෙක් වෙන්න මට අවශ්‍ය දේ ගැන මං හිතනවා මට අවශ්‍ය දේ මං ගන්නවා කියලා දැඩි තීරණයක් ගන්න ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ ව්‍යාපාරය දියුණු කරන එක පිළිබඳ ව්‍යාපාරය පිළිබඳ පූර්ණ ඔබේ අවධානය යොමු කරන්න කන්සන්ට්‍රේෂන් මේක කියන්නේ කන්සන්ට්‍රේෂන් කියලා ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියන්නේ අවධානය කියන්නේ අවධානය කියවට හරියට එන්නේ නැහැ කන්සන්ට්‍රේෂන් කියවතම හරියට එන්නේ අවධානය ඇටෙන්ෂන් කියන්නත් පුළුවන් හැබැයි කන්සන්ට්‍රේෂන් කියන්නේ පූර්ණව ඒකේ සඳහාම කැප වෙලා ඒ ගැනම හිතමින් ඒ ගැනම ඒ ගැනම කතා කරමින් ඒ ගැනම හිතමින් ඒ වෙතටම තල්ලු වෙමින් හා ඒ තුල ජීවත් වෙමින් ඒ ගැනම හිතනකොට හරිය ලස්සනට මේ පුදුම විදියට තමුන්ගේ ව්‍යාපාරي සාර්ථක වෙනවා. හැබැයි අපි කියන්නේ ව්‍යාපාරي ඉස්සර වගේ නෑ. දැන් බිස්නස් නෑ. මිනිස්සුන් අමාරුයි, වට අමාරුයි, පායනවා, එක්ක වහිනවා, මොනවා හරි එකක් දාගෙන කලකිරීමක් දාගෙන අපි අසාර්ථකත්වයේ ගැන තමයි අපි කතා කරන්නේ. අපි ධර්මයේ අසාර්ථකත්වය. ඒ නිසා අපි මෙතනින් ප්‍රතික්ෂේප කරලා සාර්ථකත්වයේ කියන උත්තරීතර උතුම් ධර්මයට අත්‍යවශ්‍ය ජීවිතයේ ආසයි සාර්ථක වෙන්න. හැම කෙනෙක්ම ආසයි සාර්ථක වෙන්න. සාර්ථක ජීවිතයක් ගත කරන එක නවදිනුන මේ 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 ලෝකේ ඉන්න සෑම මිනිසෙක් සතු පරම අයිතියක්. ඒක පරම අයිතියක්. ඒ හැම මිනිසෙකම එක හියුමන් රයිට් එකක්. සැබෑ හියුමන් රයිට්ස් කියලා කියන්නේ සාර්ථකත්වය. හියුමන් රයිට් මොනවද කියලා කෙටියෙන් අහුවොත් එහෙම සක්සස් ඉස් ද හියුමන් රයිට්. වෙන මොකුත් මානව අයිතිවාසිකම නැහැ. හැම මිනිසෙකම සාර්ථක මිනිසෙක් විය යුතුමයි. හැබැයි විවිධ කතා කියනවා මේක සොයා ගන්න බැරුව මේක මෙයාගේ වෙලාව හොඳ නැහැ කියනවා මෙයාගේ කර්මේ ගෙනාපුවා කියනවා මෙයාගේ අල්ලේ ධන රේඛාව නැහැ කියනවා එහෙම කියනවා අල්ලේ ධන රේඛාව නැහැ කියනවා ආයි තියෙනවා තවත් කියනවා මේ දෙවියෝ මෙයාට බලන්නේ නැහැ පිහිට වෙන්නේ නැහැ කියනවා මේ ඔක්කොම අවුට් වෙනවා තමුන්ගේ හිත හරියටම අවශ්‍ය දේ වෙත එක දිගටම යොමු කරගෙන ඒ ආශාවෙන් ඒ සුන්දරත්වයෙන් රාත්‍රී නිින්දට පෙර තමුන්ට අවශ්‍ය දේ තමුන්ගේ ඇඳේ හෝ පැදුරේ හෝ ධනබිම තියාගෙන කෙලින් හිටගෙන පොස්ට් එක අල්ලගෙන හරියට කෙලින් හිටගෙන කොන්ද කෙලින් තියාගෙන මගේ අවශ්‍යතාවය මෙයි මම මේ අවශ්‍යතාවය ජය ගන්නවා මට මේක කරන්න පුළුවන් මගේ හිතර කරන්න පුළුවන් මම දන්නවා සාතිකයි ස්ථිරයි සත්තයි ඒකාන්තයි මෙහෙම දිගටම එක කාරණේ ඒ තුලම මේ චිත්‍රයේ තුලම ඉඳගෙන අපි කතා කරනකොට යට හිතට යනවා අපේ කාරණේ අපිට යට හිතට ජා ගන්නෝ තමයි ඉඳුල් මහත්තයා බැරි යට හිතට යාමක උඩ හිතෙන් ජීවත් වෙන්නේ මිනිස්සු ඔක්කොම උඩ හිතේ වහල්ලු උඩ ඇස් දෙකේ වහල්ලු කන් දෙකේ වහල්ලු ඔක්කොම ඒ වගේ වහල්ලු දිවේ වහල්ලු එහෙම තමයි ඉන්නේ හැබැයි ඇත්තනම් ඔබ වෙන්න ඕනේ යට සිතට ඔබේ අවශ්‍යතාවයේ අත්‍යවශ්‍යතාවයේ වහලෙක් බවට පත් වෙන්න ඒ සඳහා සේවය කරන්න ඒ සඳහා කතා කරන්න ඒ ගැනම හිතන්න ඒ ගැනම කතා කරන්න ඒ වෙතටම තල්ලු වෙන්න ඔබට ස්ථිරයි සහතිකයි සත්‍යයි ඒකාන්තයි මේ ජීවිතේ හදලා තියෙන පුදුම සාධාරණයකට පුදුම සාධාරණ ලෝකයක අපි මේ ජීවත් වෙන්නේ මේ සබදාම හරි සාධාරණයි හිරුවෙලි අපි ඔක්කොටම පොදුයි වැස්ස අපි ඔක්කොටම පොදුයි මේ හැම මේ පොදු මේ සාධාරණ ලෝකේ අපිට කෙනෙකුට ඇති වෙන්න එක්කෙනෙකුට නැති වෙන්න ඉඩ දීලා නැහැ සබදාම දීලා තියෙනවා සිත කියලා විශේෂ ආකර්ෂණ බලයක් ඒ අපි ඇඟේ තියෙන ස්නායු බලය ස්නායු පද්ධතියෙන් අපිට අවශ්‍ය දේ ලං කරගන්න පුළුවන් ඇඟේ තියෙන දේවල් හැබැයි ඒ වගේ තමයි හිතර ගත්තොත් එහෙම හිත යොමු කරනකොට ඒ වෙතට ඊට පස්සේ හිතේ තියෙන දේවලුත් අපට අර විදිහටම ආකර්ෂණය වෙනවා. සිත කියලා කියන්නේ සැබවින්ම ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක්. නැත්තම් විද්‍යුත් චුම්බක බලයක්. විද් ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆෝල්ස්. ද ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆෝස් කියලා කියන්නේ කාන්දමට. ඉංග්‍රීසියෙන් කාන්දමට ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆෝස් කියන්නේ. එතකොට මේ මැග්නටික් ෆෝස් එකක් අපේ හිතේ තියෙනවා. අපේ හිත කියලා කියන්නේ එහෙම එකක්. ඒ අපි හිතරනේ මේ විදිහටම සිත කාන්දමක් වගේ ඇඳ ගන්න හැකියාව තියෙනවා මම සරල උදාහරණයක් කියන්නම් නවදනෝන එක හැන්දෑවක මම බොහොම ඈත මල ගෙදරකට ගිහිල්ලා මම දන්න ඥාති ගෙදරකට ගියා ඒ ගියපුවම ඉතින් යාලා හරි පුදුම වුණා මම ඉතින් එහෙ ආවට පස්සේ අනේ හරි සන්තෝෂයි මේ ටෙලිවිෂන් එකෙන් තමයි දකින්නේ කොච්චර දෙයක්ද එයාට මට දුවලා වාඩි කරා
ඉල දැන් ඉතින් කිව්වා මේ ගෙදරට අපි කිය මොනවා හරි අපිට දෙයක් කියලා යන්න කියලා. ඊට පස්සේ මං එයාලගේ ගෙදර තියෙනවා මේ ස්තූපය කියලා කියන්නේ සාලේ එළියට තියෙනවා හදලා තියෙන එක දාලා තිනවා මේ බුදුන් වහන්සේගේ පින්තූරෙකුයි හඳ පායනෝ බෝවත්තක් තියෙනවා ලස්සන බැනර් එකක් දාලා තිනවා ගෙදර ඇවිල්ලා තේ එකක් බොන්න එළියේ සියඹල ගහක් තියෙනවා මිදුලට ඕපන් ගෙදර. දැන් මේ බැනර් එක දාගෙන තියා ඉන්නවා. මං කිව්වා මේ බුදුන් වහන්සේ සඳයි බෝවත්තයි හොඳට ගැලපෙනවා මෙතෙන්ට. එනකොට අපිට පුළුවන් වෙයිද කොහොම හරි මේ බැනර් එක ගේ ඇතුලේ එළියෙන් නෙමෙයි ගේ ඇතුලෙන් ප්‍රදර්ශනය කරන්න. ගේ ඇතුලෙන් ප්‍රදර්ශනය කරගත්තොත් අපිට පුළුවන් වෙනවා හරි ලේසියෙන් ලොකු දෙයක් කරන්න. මොකද කොහොමද බුදුන් වහන්සේගේ පිටද බුදු සරණද? නෑ, අපිට තවත් සරණක් තියෙනවා. ඒ මොකද්ද? බුදුන් වහන්සේ කියපු සිතේ සරණ. ඕ, ඒක ගන්න පුළුවන් ක්‍රමයක් මම ඔබට කියලා දෙන්නම්. මොකද්ද? ඔයාට අවශ්‍යම දේ දැන් කියන්නකෝ. ගෙදරට නැතුවම බැරිද? එයා ගොවිය. ගොවිතැන් කරන්න ඔයාට ගෙදරට නැතුව දේ නම් කියන්නත් බයයි, ආසයි වුණාට බයයි. නවතිනවනම් දැන් එහෙම කියනකොට එයා මට කිව්වා, මම එයාට කිව්වා අවශ්‍යම දේ කියන්න හිතේ තියෙන එක කියන්න බයයි කිව්වා. මම කිව්වා හිතේ තියෙන එක කියන්න බය නැතුව. ඇයි බය වෙන්නේ? ඊට පස්සේ කිව්වා ට්‍රැක්ටර් එකක් ගන්න මං ආසයි. ඉතින් මල්ලි කියන්නේ මේ ටෙලිවිෂන් එකෙන් කතා කරන්නේ ඕන දෙයක් හිතන දෙයක් ගන්න පුළුවන් කියලානේ. ඉතින් මගේ මේක හිතේ තිබුණාට මට බයයිනේ. ඉතින් මට සල්ලි නැහනේ එහෙම එකක් කරන්න. ගොවිතැන් කරපුවාම ඉතර ආදායමක් නැහනේ කියලා කිව්වා. දුකත් හිතුන කතාවන මට. මං කිව්වා ඊට පස්සේ අපි අර මං කියපු කතාව තියෙන්නේ බැනේක අපි එතනින් ගේ ඇතුළට ගත්තනේ බුදුන් වහන්සේගේ බැනේක. අපි දැන් මෙතන දාමු ට්‍රැක්ටරේ උඩ ඔයා වාඩි වෙලා කැප් එකක් දාගෙන මඩ ගාගෙන හාගෙන ඉන්න ට්‍රැක්ටරයක් ගමු. මේ වාඩිලා ඉන්න පින්තූරයක් ගන්න ට්‍රැක්ටර කඩේකට ගිහිල්ලා ට්‍රැක්ටරේ පින්තූරයක් ගන්න කියලා. අරගෙන ඒ වගේම බැනර් එකක් දාලා අපි මෙතෙන්ට ඇවිල්ලා තේ බොන්න මම මේ ට්‍රැක්ටරේ සියමල ගහයට නතර කරනවාමයි ස්ථිරයි සාතිකයි මට එක් කරන්න පුළුවන් මයික් කරනවාමයි කියලා දිග්ගටම ඒකෙම ඉන්න කියලා කිව්වා. ඒ චින්තනයේම ඉන්න කියලා කිව්වා. ඉතින් එහෙම කියලා මට මාස 4ක් යනකොට මෙයා මට කතා කරලා කිව්වා අනේ පොඩ්ඩක් ගෙදර ඇවිල්ලා ඉන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ යා ට්‍රැක්ටරේ ගියනලා. ඉතින් ඒට ඒත් තමයි පුදුම. ඒ කියන්නේ යාට වෙලා තියෙන්නේ යා ලුණු තමයි ගොවිතැන් කරලා තියෙන්නේ. ඒ ලුණු වගාවට යා ඒ කාලේ රුපියල් 20 ගානේ ලුණු අරගෙන ඊට පස්සේ රුපියල් 80ට හදිස්සියෙම ලුණු ගිහලා තියෙන සල්ලි ඔක්කොම වියදම් කරලා ණයටත් එක මිනිසෙක ලුණු අරගෙන ස්ටොක් කරපුවාම ඒක පාඩට 80ට ලුණු ගියා. ඊට පස්සේ ලුණු ටික ඔක්කොම දීලා රුපියල් 100ක් අඩුවෙන් ට්‍රැක්ටරයක් අරගෙන ආවා කියලා කිව්වා. ඇවිල්ලා මිදුලි පාක් කළා මට කතා කරලා කිව්වා ඇයි මට ලුණු ගන්න හිතුනේ මම ව්‍යාපාරිකයෙක් නේ මං ගොවියෙක් ඇයි මට ව්‍යාපාරයක් කරන්න බිස්නස් එකක් කරන්න හිතුනේ ඒ මේ සිතවිල්ල තමයි අනේ කුච්චර දෙයක්ද කියලා මට හරි සාදුකාරයෙන් කතා කරා. දැන් මේ පුංචි සරල උදාහරණයක් මේ වගේවත් දස ගණක් තියෙනවා. මේව තමයි මේ සිතෙන් ගන්න පුළුවන් පුදුම වැඩ. ඇත්තටම අපි මේ කතා කරන හැම කාරණාවක්ම ආචාර්යතුමනි විද්‍යාත්මකයි. මේ වගේ දේවල් හිතනකොට ඉදුණේ අපේ හයිපොතැල්මසේ ක්‍රියාත්මක වෙනවා, සෙරටින්, ඩොපමින් වගේ හෝමෝන ශ්‍රාවය වෙනවා. ඒ හරහා අපිට අර පුදුමාකාර වෙනදා නොතිබුණු ශක්තියක් ලැබෙනවා. අපි ආචාර්යතුමන් එක හැම දවසකම ඔබට කියන්න උත්සාහ කරන්නේ වෙන කෙනෙක් මත යැපෙන්නේ නැතුව තනිතනවම නැගී සිටින්න. ඔබ ළඟ තියෙන විශාල වටිනා වස්තුවක්. ඒ තමයි ඔබේ සිතේ ආකර්ෂණ බලය. ඒ ආකර්ෂණ බලය නිසි ලෙස පාවිච්චි කරලා ඔබට ස්වයංව නැගී සිටින්න උපකාරී වෙන කතා භාග තමයි අපි ගෙන ඉන්නේ. හැම සිකුරාදා දවසකම තමයි අපි මේ වෙනුවෙන් කාලේ වෙන් කරන්නේ. ආචාර්යතුමනි මම කැමති දැනගන්න දැන් අපිට අවශ්‍යතාවයක් තියෙනවා. අපේ සිතේ ආකර්ෂණ බලයක් තියෙනවා කියලා අපි දන්නවා. හැබැයි අනික් කාරණාව තමයි හිත හරි මුරණ්ඩුයි. අපි මේ හිතන දේ අපිට අවශ්‍යම දේ ලං කරගන්න අපිට නිෂේධනයක් එහෙම නැත්නම් නිෂ්ක්‍රීය කරන බලයකුත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේද? පුළුවන්. එතන තමයි ගැටලුව. එතන මේ දැන් එහෙම භාවනාවක ඉන්න නැත්නම් එකම සිතවිල්ලක ඉන්න කෙනෙක් අම ගොවිතැන් කරගන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන්. හැබැයි සිත තියෙන්නේ අර කාරණාවේ. වැඩ කරන්න පුළුවන්, තමුන්ගේ දිනදා වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන්. ගෙදර පවුල ජීවිතේ ඔක්කොම පාසල් යන දරුවෙක් නම් ඒවයි හැමදේම තමුන්ට සමුන්ගේ සිතේ අර කාරණාවේ බරට තියද්දී අනිත් වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඔය අතරේ වැරදි දේ තමයි, අනවශ්‍යම දේ තමයි, වැළකිය යුතුම දේ තමයි අර සිතේ තියෙන දැහන්ගත ගුණේ නැති කරගන්න එක. ඒක නැති වුණොත් ඉවරයි. අපි ඉන්නේ අර සිත් දැහැනක ඉන්නේ. අර කාරණාව අපිට අවශ්‍ය දේ ගැන හිතමින්, ඒ ගැන කල්පනා කරමින් අපි ඉන්නේ. ඒක දැහැන්ගත කරගෙන හිත. හැබැයි අපි මොනම හේතුවකින් හරි කේන්ති ගත්තොත් අපිට කේන්තියක් වෙනවා. කවුරු හරි අපිව අවුස්සනවා. අවුස්සුවොත් එහෙම ඇවිස්සෙන්නේ නැතුව ඉන්න ඕනේ.
සමාජයේ අවසන් එක පොදු කාරණා සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා සාමාන්‍ය දෙයක් එතකොට අපි එහෙම නැති අවසන්ව බැරි කෙනෙක් බුදුන් වහන්සේ අවසන්ව බැරි වුණානේ බුදුන් වහන්සේ චින්චිමාණිකා ඇවිල්ලා බුදුන් වහන්සේ ලොකු ලෙඩක් දැම්මා හිතන්න පුළුවන්ද අද මිනිස්සෙකුට ඒ වගේ එකක් කිව්වොත් එහෙම ඒ වගේ එකක් වුණොත් එහෙම ඒ මිනිස්සර මොනවා වෙයිද කොච්චර ගැටුමක් ඇතිද කොයිතරම් මොනවා වෙයිද අද රටේ නමුත් එදා බුදුන් වහන්සේ මේ බොහොම සරලව මේ කාරණාව ඒ වගේ තවත් තුන තිලෝක සුන්දරිගේ සිද්ධිය ඒත් බුදුන් වහන්සේ අපි දැන් කල්පනා කරනෝනේ ධර්මයේ තුලින්ම කොහොමද මේ බුදුන් වහන්සේ මෙච්චර ඉවසීමක් ලැබුවේ එහෙනම් ඒ ඉවසීම එහෙම අරගෙන තියෙන සිතගෙන උගන්නපු ප්‍රධාන නායකතුමා සිතේ නායකතුමා තමයි මේ 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 සිත ගැන කතා කරපු මහා ගුරුතුමා තමයි මේ විදිහට ඉවසලා තියෙන්නේ. එහෙනම් අපටත් පුළුවන් ඒ ඉවසීම අල්ලගන්න. ඒ කියන්නේ හැම කෙනෙක්ම තමුන්ට මොනවා කරත් සමහර අය මෙහෙම කරොත් ඇති කොකා පෙන්නුවොත් ඇති. ඒකට කරන දේවල්. ඒකට යුද්ධ කරනවා. පොඩි දෙයක් ඇති මිනිස්සුන්ට ඇවිස්සෙන්නේ. ඒ නිසා ඒ ඇවිස්සෙන්නේ දැහැන්ගත නොවුණු මිනිසුන්. හැබැයි සිත ගැන අවබෝධයක් ඇති කරගත්ත කෙනා මහත්ය කොච්චර ඇවිල්ලා කෑ ගැහුවත් නෝනට නෝන කවදාවත් අවසන් බෑ මහත්යට. මහත්ය නෝන කොයිතරම් කෑ ගැව්වත් මහත්යට මහත්ය කවදාවත් අවසන් බෑ නෝනට. ඊට හේතුව දැඩි තීරණයකට අරගෙන ඇවිල්ලා තියෙනවා දැහැන්ගත වෙලා ඉන්නවා කාරණාවල. හැබැයි නෝන කෑ ගන්නවා නම් කෑ ගන්නේ කේන්ති ගන්නවන්නේ නෝන මේ ගැන දන්නේ නැති නිසා. නෝනටත් කියලා දෙන්න වෙනවා. මහත්ය කෑ ගන්නවා නම් නෝනට කෑ ගන්නවා නම් කෑ ගන්නේ මහත්ය නෝන දැහැන්ගතව ඉන්න බව නොදන්න නිසා. අපි හැම කෙනෙක්ම මොනවා හරි එක්තරා විදියක චිත්ත ධාතුවක් අපේ හිතේ තියාගෙන ඉන්න ඕනේ. චිත්ත ධාතු කියලා ඒකට කියන්නේ. ඒක හරිය ඒ කාරණාව හරියට කොයි වගේද කියන්නේ නවත්වනවා දරුවෙක් කම්මෙන් ඉන්න මමක් මේ ඒ ධාතුවක්නේ ධාතු ගර්භය තුල දරුවෙක් වර්ධනය වෙමින් ඉන්න මමක් මොනතරම් ආශාවකින් උනන්දුවකින් ආදරයකින් ඒ කාරණේ වෙනුවෙන් කැප කරගෙන ඉන්නවද ඒ මාස 9 දවස් 9 ඇවිදින්නේ නැහැ කන්නේ නැහැ ප්‍රවේශමට පණින්නේ නැහැ දුවන්නේ හරි ප්‍රවේශමන්නේ සන්ඩු වෙන්නේ නැහැ හරි ප්‍රවේශමන්නේ අන්න ඒ වගේ මේ චිත්ත ධාතුවක් මෙතෙන්ද ගත්ත කෙනක් අර වගේම සුරකින්න ඕනේ. ඒ වගේම කේන්ති ගන්න නැතුව, වෛර කරන්න නැතුව, ද්වේෂ කරන්න නැතුව, සණ්ඩු වෙන්න නැතුව, අමනාප වෙන්න නැතුව, දුකෙන් ඉන්න නැතුව, තැවෙන්න නැතුව, බය වෙන්න නැතුව මේ කියන මානසික කාරණා එකක්වත් බරපතලයි, ඔක්කොම බරපතලයි. ඔක්කොම අර විනාශ වෙනවා. විශේෂයෙන් චිත්ත ධාතුව කියන එක මොහොතකින් විනාශ වෙනවා. හරි ලේසි. සමහරවිට මේ ශුක්‍ර ධාතුවක් මේ ගර්භාෂයේ තියෙන එකක් එහෙම විනාශ වෙන්නේ නැහැ. හැබැයි චිත්ත ධාතුවක් විනාශ වෙනවා. හේතුව ඒ තරම්ම සියුම් නිසා පුංචි දෙයකින් පිච්චිලා යනවා. ඒ නිසා අපි බොහොම ප්‍රවේශමට තමයි අර සිතවිල්ලක් ඉදට ගත්තා පස්සේ අද මේ ITN සූර්ය විමනයෙන් ඔබට ඉදිරිපත් කරන මේ සුන්දර සිත ගැන කතා කරන මේ දැනුම ඔබ හිතට අරගෙන ඔබ සමාජයේ කුමන තරාතිරමක කෙනෙක් වුවත් කමක් නැහැ. තීරණයක් ගන්න. මම අද මට අවශ්‍ය හරි පරීක්ෂා කරලා බලමු කියලා කරන්න. පරීක්ෂා කරලා මේ කෙනෙක් හරිද ඇත්තද නැත්තද කියලා බලන්න කරන්න. හැබැයි ඔය කියන දහන තුල ජීවත් වෙන්න ඕනේ. එහෙම නැතුව තරහ වෙවි, සණ්ඩු වෙවි, යාළු වෙවි, වෙනස් වෙවි බෑ. එක දිගටම අල්ලගෙන ඉන්න පුළුවන් නම් ඔබට ඒක කරන්න පුළුවන්. ඒක කරන්න බැරි දෙයක් බුදුන් වහන්සේ උගන්වන්නේ නැහැ. කරන්න පුළුවන් දෙයක්. ටයිම් පීරියඩ් එකකට හරි කාල සීමාවකට හරි අපිට උත්සාහ කරන්න පුළුවන් නම් වටිනවා. ඇත්තටම දැන් පුංචි පරීක්ෂණයක් කරන්න පුළුවන්. මේ කාරණාව ඉෂ්ට වෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒ විදිහටම ඉන්න පුළුවන්. අපිට අපි කියමු සමුඛ පරීක්ෂණයක් තියෙනවා කියලා නමුත් වෙනවනේ. ඒ සමුඛ පරීක්ෂණය සමත් වෙන්න අත්‍යවශ්‍යයි. හැබැයි සමත් වෙන්න විදියක් නැහැ. සමත් වෙන්න කල්පනා කරන මම ෆේල් වෙයිද? මේ 10000ක් ඇප්ලයි කරලා තිනවා. මම බැරි වෙයිද? ඔක්කොම උපාධිධාරීන් ඇප්ලයි කරලා තියෙන්නේ. මට බැරි වෙයිද දන්නේ නැහැ. මට බයයි ඔය 10000ක් එන ඕක හරියන්නේ නැති. සමුඛ පරීක්ෂණය යන කලින්ම හිතේ චකි. යන්න කලින්ම එයා තීරණය කළේ නැහැ ෆේල් කියලා. එයා සමත් කියලා ෆේල් කළේ. හැබැයි මෙයා දැඩි මේ අපි අද මේ කතාව අහන එක්කෙනෙක් තමුන්ගේ සමුඛ පරීක්ෂණේ මම ඉහලින් සමත් වෙනවා මම තමයි දක්ෂා මම තමයි ඔය ආයතනෙට මං ගත්තන් පස්සේ මං ඔය ආයතනෙ බබලනවා ඔය ආයතනයේ සීනියර්ස්ලාට මම උපරිමයෙන් සලකනවා මම තමයි ශ්‍රේෂ්ඨම පුද්ගලයා උතන හොඳම සේවකයා වෙන්නේ මම ඒක සහතිකයි මම යන්නේ ඔය ආයතනෙ බබලවන්න ඒ නිසා මම වැඩ කරන්න යන්නේ මම වැඩ කරනවා කැප වෙලා වැඩ කරනවා මම තමයි හොඳම ශ්‍රේෂ්ඨම පුද්ගලයා උතන කියලා තීරණයක් අරගෙන ඊට පස්සේ එයා ඒ ගැන සිතමින් මම සමුක පරීක්ෂණයේ කණ්ඩායමට ස්තුති කරනවා අපි දැකලත් නැහැ යාලා නමුත් අපි සමුක පරීක්ෂණයේ බෝඩ් එකට අපි ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි මාව තෝරා ගන්නවට බොහොම ස්තුතියි ඔබට ඔබ හරි ඔබ නියම තීරණයක් ගත්තේ ඔබ නිවැරදි සාධාරණ තීන්දුවක් ගත්තේ මාව සිලෙක් කරපු එකට ඒ නිසා මම ඒ වගේම ඔබ තෝරාගත්ත නිවැරදි පුද්ගලෙක් කියලා හිතාගෙන ඒ විදිහට මම වැඩ කරනවා ඔබේ ගෞරවය ආරක්ෂා කරනවා කියලා එහෙමත් හිතම අතරේ අද ඒ ගැන මම හිතනවා ඒ වෙනුවෙන් මම නිර්ආහාර වෙනවා දවල්ට මම ගන්නේ නැහැ කෑම. දවල්ට කෑම ගන්න නිර්ආහාර. නිර්ආහාර වෙනවා කියනකොටම අපේ මොළේනේ මේ හැමදේම කරන්නම දෙනවනේ.
මේකේ කතාවට බයයි ඉඳුරි මාත්‍ය මොලේ හරි බයයි කෑම නැවතුනොත් එහෙම කෑම නවත්වන්න මොලේ පුදුම බයක් තියෙන්නේ මොලේට ඒක තුන් වේල ගහලා පුරුදුයි අනිත් එක මොලේ තමයි එයා තමයි සම්පාදක එයා තමයි සප්ලයර් ප්‍රධාන පාලක මැදිරිය එයා තමයි සියලු සයිල් වලට වග කියන්න ඕනේ අගේ ඒ කියන්නේ අපි ගෙමුකෝ විස බීජයක් අපේ ඇඟට ඇතුල් වෙනවා නම් ඒකටත් ෆයිට් කරන්න ඉමුන් සිස්ටම් එක දාන්නෙත් මොලේමනේ අපේ හිත වැටුනොත් එහෙම ඩග් ගාලා අපිට ලෙඩ හැදෙන්නේ ඒකනේ හිත වැටුණු ගමන්ම කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙලා මොලේ තියෙන බලය අඩු වෙච්ච ගමන් ආත්ම ශක්තිය අඩු වෙච්ච ගමන්ම හිත වැටෙනවා හිත වැටුණු ගමන්ම ඕනම විස බීජ පිළ අපිට ඩැමේජ් කරන්න ඇඟටත් අමාරු හිතටත් අමාරු ඒක ඕන විස බීජත් ඇතුල් වෙලා විස අපි උණ ගන්නවනම් අරම්මනම් ගොඩක් කරදර වෙනවා අපට දැන් මේ ඒ වගේ සිද්ධ කරන්නේ මොලේනේ එතකොට මොලේට අපි මේ සිද්ධිය සඳහා මේ සමුක පරිසරයෙන් සමත් වීම සඳහා මම අද නිර්හාරව ඉන්නවා මං ගන්නෑ අද කෑම නිසා අද මාව පාස් කරන ඔබට පුළුවන් ඔබට පුළුවන් සහතික ඔබේ පුදුම බලයක් තියෙනවා මං දන්නවා ඔබ මගේ ඒක නායක මට වෙන නායකෙක් නැ මගේ ඉන්න එකම නායකයා ඔබයි ඔබ තමයි මගේ සම්පාදක ඔබ තමයි මගේ සර්ව සුබදා සුබ සාධක වෙන මට සුබ සාධකයක් නැ ඔබ තමයි මගේ සුබ සාධක මං ඔබට ආදරෙයි මං ඔබට ගරු කරනවා හැබැයි මං අදවලට කන්නේ නැ මං අදවලට කන්නේ නැ මං අර කාරණ වෙනුවෙන් කැප වෙනවා මම මේ ආහාරයේ රසය පස්සේ අද මං යන්නේ. අද මං ඉන්නේ මං ඒ කාරණාවට. ඒකෙන් මා ජීවත් වෙනවා. මෙන්න දැහැන. එහෙම වුණාම හැමදාම නෙමෙයි. සතියකට දින දෙකක් විතර වගේ කැපකිරීමක් කරනවා. එතකොට මොලේ බයයි. මොලේ සම්පාදක නෑ වග කියන්නේ බෑ බොඩි එකට. එයා සම්පූර්ණ ශරීරයට වග කියන්න ඕනේ. ඒතර එයා බයයි. මොකද මේ කන්නේ නැත්තේ. අම්මි වැඩේ කරගන්න ඕන නිසා කන්නේ නැත්තේ. හරි මම වැඩේ කරලා දෙන්නම් ටිකක් හරි කන්න විස්කිරණයක් හරි කන්න කියනවා. කොහොමද? හරි අමාරුයි බේරෙන්න බෑ මොකක් හරි කරලා. කොහොම හරි කවන්න මහදනවා අපිට චුට්ටක් හරි කියන පොඩ්ඩක් හරි කන්නේ මුලේ හරි කපටි කොහොම හරි කවන්නේ අපිට ඒ අපි කරන දේ කරන්න දෙන්නේ නැතුව එයාගේ පුරුදු රටාවට එයාව අපි දැන් අලුත් දෙයක් නෙමෙයි දාන්න යන්නේ එයා අලුත් දේවල් වලට කැමති නැහැ මුලේ අලුත් දේවල් වලට කැමති නැහැ මුලේ හැමදාම කැමති හැබිචුවල් වැඩ වලට එයා කැමති පුරුද්දේම දුවන්න ඒක තමයි එයාගේ ට්‍රැක් එක එයා ඩීරේල් වෙන්න කැමති නැහැ එයා රේල් එකේම දුවනවා බයයි අලුත් දේවල්ට අප අලුත් දේවල්ට බයයි අලුත් දේවල්ට බය කියන්නේ මුලේ ඇතුළේ තියෙන ඩේටා මුලේ ඇතුළේ තියෙන ඩේටා නවෙද්දන වුණ හරියට එයාලා ජීවත් වෙන ප්‍රාණීන් වගේ. එයාලා අනිත් විශ්වවිද්‍යාලේ ළමයි ගියාම විශ්වවිද්‍යාලේ අනිත් ළමයි අර අලුත් ළමයට වද දෙනවනේ. ඒ වද දෙන ඒ කතාව සබාදහම. ගමකට අලුත් බල්ලෙක් දැම්මොත් එම ගමේ ඉන්න බල්ලුට කියලා අර බල්ලව පන්නනවනේ. ඒ සබාදහම. කුකුල් කූඩුවකට අලුත් කුකුලෙක් දැම්මොත් කුගින්න කුකුල් ටික ඔක්කොම එලා කොටලා පන්නනවනේ. මරලා දානවනේ. ඒ සබාදහම. මුලිත් සබාදහම. මුලේටත් අලුත් ඩේටා එකක් දාපුකම මම පරණ ඩේටා ටික ඔක්කොම නැගිටලා කෑ ගහලා බුරලක් හූ කියලා කොහොම හරි හතර හන්දි කඩලා අර අලුතෙන් දාපු ඩේටා එක නැති කරනවා. ඒකට තමයි අපි නිර්ආහාර වෙන්නේ. නිර්ආහාර වෙනකොට දන්නවා මේ අලුත් එක්කන ආවට පස්සේ හරි ප්‍රබලයිනි. අපිටත් කන්න නැහැ. අපිට හරි ප්‍රබලයිනි. මේ හරි දක්ෂයෙක්නේ. මේ ලොකු ශ්‍රේෂ්ඨයෙක්නේ. මෙයාට ඉඩ දෙන්න ඕනේ. මේ කරන්න ඕනේ. අනිත් අය ඔක්කොම අකුල ගන්නවා. ඒ නිසා ඒ ඩේටා වල පරණ ඩේටා වල අර පුරුද්දේ තියෙන බලය නැති කරන්න තමයි නොකා ඉන්නවා කියලා කියන්නේ නවත් දෙන උනා පුදුම වේදනාවක් බඩගින්න කියන එක හරි අමාරු ඉවසන්න හැබැයි දිගටම පුරුදු වුණොත් මේක පුරුද්දක් වෙනවා ඊට පස්සේ මුලේ පුරුදු නැහිටත් නෑ ආදවලට නෑ දැන් තියෙන දෙකයි උදේටයි රැටයි විතරයි කියලා ඒක මුලේ ඒක සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් වෙනවා ඒක ප්‍රෝග්‍රෑම් වෙනවා ප්‍රෝග්‍රෑම් වෙන්න දෙන්න හොඳ නෑ ප්‍රෝග්‍රෑම් එක මදින් කඩන්න ඕනේ කඩ දුක් දෙන්න ඕනේ ඒ කඩ දුක් දෙනකොට මම හරි අපූර්වට තමුගේ කාරණාව ඉෂ්ට කරනවා. ඒ නිසා අමාරු කාරණා දැනටම මටම මේ දැනෙනවා. මිනිස්සු ඉන්න මේ නොකා ඉන්නවා කියනකොට පුදුම කම්මැලිකමක් දැනෙන්නේ. එපා වෙනවා නොකා ඉන්නවා කියනකොට. අයියෝ නොකා නොබී දුක් විඳිනවද වැඩක් කරගන්න. නොකා නොබී දුක් විඳ අතීතේ යලි මට සිහි වෙනවා කියලා කියන්නේ ගීතේ. ඒ අර මොකටද? ආදරවන්තය වෙනුවෙන්. ඉතින් ආදරවන්තය වෙනුවෙන් එච්චර කැප කරා නම් ඔබට අවශ්‍ය දේ වෙනින් ඇයි ඔබ කැප කරපුවාම අපිට අප වෙනුවෙන් තමුන්ට තමුන් වෙනුවෙන් තමුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඉතින් අපි එහෙම නෙමෙයි කරන්නේ අපි නොකාඩම ඉන්න අවස්ථා ඕන තරම් තියෙනවා මේ වැඩක් නැති දේවල් වලට එක්ක පෙළපාලියක ගිහිල්ලා මොකක් හරි මොනවා හරි වැඩක් නැති දෙයකට ඒ නිසා හොඳම දේ තමයි තමුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් කැපකිරීමක් කරන්න මොලේ තමුන්ට වැඩ කරනවා සහතිකයි මොලේ කියලා කියන්නේ ඔබේ හොඳම සේවකයා හොඳම සේවක හැබැයි සේවකේ තරන්නේ මෙයාගේ තියෙන අරුම පුදුමේ තමයි මොලේ ඔබේ මාස්ටර් ඔබේ මාස්ටර්යි ඔබේ සේවකයයි together 2 in 1 ඒක තමයි පුදුමේ මේ දෙන්නෙක් එකට ඉන්න තැන සේවකයයි මාස්ටර්ව දෙන්න එකට වාඩිලා ඉන්න තැන ඒ තමයි ඔබේ මොලේ ඔබේ හොඳම සේවකයා ඒ වගේම ඔබේ මොලේ ඔබේ හොඳම ඥානවන්ත මාස්ටර් මේ දෙන්නම එකට එකතුලා තමයි මේ කාර්යය කරන්නේ මේ තරම් ලේසි ලෝකෙක අපි ඉන්නේ ඒ නිසා ඔබේ දුප්පත්කම අසාධාරණයි ඔබේ දුප්පත්කම වැරදි ඔබේ දුප්පත්කම කියලා කියන්නත් සමා වෙන්න මට මං එහෙම කිව්වට
දුප්පත්කම ඔබේ නෙමෙයි. ගොඩක් අයගේ ප්‍රශ්නේ තමයි අචර තමුනේ ඒක හිතේ තියාගෙන ඉන්නවා. අතරම අපි දුප්පත්. මම දුප්පත් කියන එක හැම වෙලාවම හිතට ගන්නවා. එතකොට එයා අසාර්ථක වෙනවා කියලා මට හිතෙන්නේ. ඇත්ත ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ දුප්පත්කම ලියාපදිංචි වෙලා. ඒක ලියාපදිංචි කරන ලියලා පදිංචි කරලා මොලේ ඇතුලේ. මම මෙහෙමයි. මට මෙහෙමයි. මගේ මෙහෙමයි. එහෙම කියලා මම මගේ මට කියලා ඒ කාරණා ටික ලියාපදිංචි කළා. ඒ මුණාම ගොඩට යන්න බෑ. ඒ මුණාම උඩට යන්න බෑ. ඒ නිසා තමුන්ගේ අවශ්‍යතාවයට මුල් තැන දෙන්න ඕන. අවශ්‍යතාවයට මුල් තැන. අද සාමාන්‍ය මිනිස්සුන්ට හොඳ ගයක් තියෙන්න ඕන. ඒක අවශ්‍යතාවයක්. නේ විවාහයක් වෙන්න ඕන. ඒක අවශ්‍යතාවයක්. දරුවෙක් ඉන්න ඕන. ඒක අවශ්‍යතාවයක්. කාර් එකක් නැත්තම් මොකක් හරි රෝද හතරක වාහනයක් තියෙන්න ඕන. අවශ්‍යතාවයක්. නේ අධ්‍යාපනයේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. අවශ්‍යතාවයක්. කම්පියුටර් නොලෙජ් එක තියෙන්න ඕන. අවශ්‍යතාවයක්. දැන් මේ දේවල් අපේ දරුවන්ට තරුණ දරුවන්ට වගේ දෙන මිනිස්සුන්ට මුදල් තියෙන්න ඕන. හොඳ ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. අවශ්‍යතාවයක්. මේ මොලේ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මොලේ හැමදේම දන්නව නමුත් දෙනවා නම් අද රෑ මාව දෙකට අවදි කරන්න කියලා කිව්වොත් එහෙම හරියට මාව දෙකට අවදි කරන්න පුදුම ලංකාවේ වෙලාවෙම පුදුම ලංකාවේ වෙලාවෙන් සිංගප්පූරුවත් නේ ලංකාවේ වෙලාවෙන් මම හැමදාම පාන්දර තුනට රැගිනවා. ඉතින් අදත් පාන්දර තුනට රැගිනවා. ඉතින් ඒ එහෙම කියපුවාම එයා ඒ විදිහටම කරනවා. ඒ විදිහ එයා වෙහෙස මහන්සි බලන්න එයාට කියන දේ එයා කරනවා. එහෙම කීකරු සේවකෙක්, සුවච සේවකෙක්. එක පැත්තකින් මාස්ටර් දෙකට නැගිටවන එකම දෙකට නැගිටිනවා විතරක් නෙමෙයි දෙකයි කියන වෙලාවක් කියනවා. මෙතනදී අපි දකින්නේ අරුම පුදුම ඥාණය තමුන්ගේ මොළය තුළ තියෙන. ඒ නිසා මේ මිනිස්සෙක් කියලා කියන්නේ පුදුම ඥානවන්තයෙක්. මේ විශ්වයේ පහළ වුණු අරුම පුදුම ඥානවන්තයා තමයි හොඳම සත්වයා තමයි මිනිස්සයා. ඒ නිසා මේ මිනිස්සයා දුකෙන් ඉන්නවා කියන එක විහිළුවක්. ඔබ සිංගප්පූරු ගියොත් මේට අවුරුදු 50කට 60කට ඉස්සලා සිංගප්පූරුව තිබුණු සිංගප්පූරුව අද මොනතරම් වෙනසක් වෙලාද? එයාලගේ තියෙන වචනේ තමයි නයොද්දන වන සිංගප්පූරු වැසියෙක් එක්ක කතා කරලා බලන්න ටික වෙලා ගෙනුනේ මාත්‍යා. කතා කරනකොට එයා කියන්නේ මොකද්ද? රෙඩි කෑන්. ඔය දෙක තමයි කියන්නේ. රෙඩි කියන එක කියනවා නිකන් කියනවා. වෙලාව නිකන් බලලා කියනවා. වට් ඉස් ද ටයිම් නවු? 11 o'clock ready. මේ මොනවට රෙඩි කියනවද දන්නේ නැහැ. හැබැයි ඒ ලීක් වන් යෝ කියලා දීලා ඇති. මට හිතෙනවා යා මේ වචන දෙක කියලා දුන්නා කියලා. ඒ සිංගප්පූරුව දිනු කරපු වචන දෙක තමයි රෙඩි සහ කෑන්. අපි ළඟ නැතිම දෙකත් ඕක. අපි රෙඩි නැහැ, අපිට කෑන් නැහැ. නමුත් මේ කාරණා වෙනස් කරගන්න ඔබේ ජීවිතේ සාර්ථකත්වයට කරාගෙන යන විශේෂම නුවණ ලබා ධනෙ වඩා සතුට විඳින මඟ පිළිබඳව අපි කතා කරන්නේ ආචාර්යතුමන් එක්ක. අපි හැම සිකුරාදා දවසකම ඔබ හමු වෙනවා කියන පොරොන්දු අපි අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. හැබැයි ඒක මතක් කරන්න ඕනේ ලැබෙන සිකුරාදා දවස තමයි උතුම් පොහොය දිනය දීලා තිබෙන්නේ. ඉන්සස් ස්වාධීන රූපවාහිනී සේවයේ විශේෂ වැඩසටහනක් ගැන නිසා අපිට සම්බන්ධ වෙන්න හැකියාව නැහැ. අමතක කරන්න එපා සිකුරාදා දවස්වලදී අපි ආචාර්යතුමන් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න විශේෂම සුපහන් පුද්ගලයන් විදිහට ධනාත්මක චින්තනයකින් අපි ඍණාත්මක දේවල් බැහැර කරලා සිතට ගොඩක් දේවල් එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම තමයි මේ සිතේ ආකර්ෂණ බලය පිළිබඳව අපි කතා කරන්නේ. මම ඔබතුමාගෙන් කැමති දැනගන්න අපි මේ ඔබතුමා ආදරවන්තයෙක් ගැනත් කතා කරපින්න මම ඒ වෙලාවේ මහන්න හිතුණා. නමුත් ටිකක් කතාව ඉස්සරහට අරගෙන ගිහිල්ලා මහන්න ඕනින්ද හිතුණා. දැන් පාසල් දරුවන් සහ යෞවනයේ ඉන්න අයට ওই ප්‍රේම සම්බන්ධතා නිසා සිත සමහර තැන් වල වැටෙනවා. ඒ වැටීම තුළ සිතට අපිට එකතු කරගන්න බැරි වෙන සමහර තැන් වල අසාර්ථක වෙනවා. ජීවිතයෙන් සමග ගැනීම අපිට ආරංචි වෙනවා. මේ වගේ දේවල් මේ සිත හරියට පාලනය කරගන්න බැරි නිසා. ඉතින් එතනදී ඇත්තටම අපි හිතන්න ඕනේ එතනදී සිදුවෙන්නේ දුල් මාත්මා මේ අපේ ශරීරයේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය. මේ හෝමෝන තමයි මනුෂ්‍යව පාලනය කරන්නේ. මේ හෝමෝන පාලනයේ බාර දුන්නේ තරුණ කාලේ ගොඩක් ඉතින් හෝමෝන අලුත් හෝමෝන එනවනේ. මේ හෝමෝන වලට ජීවිතේ බාර දුන්නෙන් පස්සේ ඇත්තටම ජීවිතේ විනාශයට යන්නේ. සාර්ථකත්වෙට නෙමෙයි යන්නේ. සියලු සාරධර්ම ඔක්කොම ඉවර වෙනවා. කරන්න දෙයක් නැහැ. හෝමෝන පාලනය කරන්නේ. දැන් තමයි මේ 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 තරුණ කාලේ ගැන දුක් වෙන්නේ මිනිස්සු බොහෝ විට තමුන් වයසට ගියාට පස්සේ තමයි දුක් වෙන්නේ. මේ හෝමෝන තමයි මේ ආදරය කියලා කියන්නේ ඇත්තටම ආදරය කියලා කියන්නේ ඔය තරුණ කාලේ ඇති කරගන්න ආදරය ඇත්තම හෝමෝන. හෝමෝන තමයි කියන්නේ ඒක හරි ගියේ නැත්තම් කෝච්චියට පණින්න කියලා. හෝමෝන කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අය එතකොට යට වෙනවා මුලෙත් යට වෙනවා හෝමෝන වලට. කරන්නේ ඔක්කොම කිමිකල්. ඔක්කොම කෙමිස්ට්‍රි. ද ලයිෆ් ඉස් ටෝටලි කෙමිස්ට්‍රි. එතකොට මේ කෙමිස්ට්‍රි තමයි මේ කියන්නේ. හැබැයි සිත කියන්නේ කෙමිස්ට්‍රි නෙමෙයි. සිතට ඊට වඩා ලොකු බලයක් තියෙනවා. අදිෂ්ඨාන ලොකු බලයක් තියෙනවා. ඒ අපි ගන්න තීන්දුව කෙමිස්ට්‍රි නෙමෙයි. ඒවා කෙමිස්ට්‍රි වලට හැරෙනවා. පස්සේ අපිට ලොකු එකක් ගත්තොත් දැන් ඔය තරුණ ළමයි මං වට ආදරේ මම නොකානු ඉන්නවා මට කන්න බෑ මට නිින්ද යන්නේ නැහැ මේ ඔක්කොම කෙමිස්ට්‍රි. මේ තමුන් දැනගන්න මම තුල රසායනික ක්‍රියාත්මකයි.
මේ රසායනික ධාරාවක් තමයි මේ මාව වෙනස් කරන්නේ මට සියල්ල අතාරින්න පාඩම් කරන්න දෙන්නේ නැහැ යාම හිතට එනවා මේ ඔක්කොම වෙන්නේ එකෙන් ඉතින් එහෙම වුණාම තමයි ඔය දන්නේ නැති නිසා ඇත්තටම දන්නේ නැසා ඒ නිසා තමුන්ට මේ ඔක්කොම හොල්මන් කරන්නේ කෙමිස්ට්‍රි කියලා තමුන් තුළ තියෙන රසායනික කියන එක අවබෝධ කරගත්තට පස්සේ ඔය පුංචි කාලේ විභාගයේ තියෙන කාලේ විවාහයක් වෙනුවෙන් විභාගෙ නෙමෙයි විවාහයේ පස්සේ යන්නේ එතකොට ඇත්තටම ඔය ළමයින්ට එහෙම විවාහයක් කියලා හිතන්නත් බෑ හරිම ලස්සන වචන ටික විභාගයේ තියෙන කාලේ විවාහයක් පස්සෙන් යන්න එපා කියන එක අන්න හරි ඔව් ඉතින් ඒවත් ඒව අවබෝධ කරගත්තට පස්සේ එයාට පුළුවන් මාව මේ පාලනය කරන මගේ කෙමිස්ට්‍රි මම කෙමිස්ට්‍රි වලට යට වෙන්නේ නැහැ තීරණයක් ගන්න මම කෙමිස්ට්‍රි වලට යට වෙන්නේ නැහැ මම කෙමිස්ට්‍රි කියපම රසායන විද්‍යාවත් වෙනවා ඒ නිසා මම මගේ ශරීරයේ රසායන වලට මම යට වෙන්නේ නැහැ මම අලුත් ජීවිතයක් ලස්සන ජීවිතයක් මම ගත කරනවා මට පුළුවන් මන් දන්නවා මගේ ජීවිතේ මේක නෙමෙයි මේ පාසල් යන කාලේ මේ ඕ ලෙවල් ඒල් කාලේ නෙමෙයි ජීවිතය කියලා කියන්නේ ජීවිතේ තියෙන විභාගයෙන් මේ උපාධියෙන් පස්සේ තමයි ආ ජීවිතයේ සැබෑ අධ්‍යාපන උපසම්පදාව ලබන්නේ. ඒ අධ්‍යාපන උපසම්පදාව වෙනකොට එයාට නිදාස තියෙනවා ඕනම තැනකට ඕනම දෙයක් කරන්න. එදාට එයාට පුළුවන්. ඒත් එයාට ජීවිතය නැති කරගන්න අවශ්‍ය නැහැ. එදිරි මාත්‍ය ජීවිතය නැති කරගන්නවා කියලා කියන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන රසායනික කියනවා ඒකමයි ඕනේ එතකොට වැඩ කරන්නේ කෙමිස්ට්‍රි එතකොට ඒ සමානාත්මතාවය තමයි හොයන්නේ එනමුත් ඒක නෙමෙයි ජීවිතේ ඊට වැඩි අම්මා මොනතරම් දුකක් විඳිනවද තමුන්ට ජීවිතේ දුන් පියාණන් මොනතරම් දුකක් විඳිනවද මගේ ජීවිත කාලේ මම කැප කරන්නේ නැහැ මේවට මම කැප කරන්නේ මගේ අවශ්‍යතාවයට සාර්ථකත්වයට මම ජීවිතේ හැඩ ගන්නවා අපූර්වට අදින් පස්සේ මම වෙනස් කෙනෙක් වෙනවා ස්ථිරයි සාහතිකයි සත්‍යයි මම වෙනස් කෙනෙක් වෙනවා සිතේ බලය අඳුනගත්තේ අද කියලා ඔබ තීන්දුවක් ගන්න බලන්න ඔබට සිදුවෙන මහ විපර්යාසයේ මහ වෙනස ඒ ශක්තිය ඔබ සතුයි අනිවාර්යව මේ කතාබහත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම වාසනාවන්තයි. මේ තරම් හොඳට මේ දර්ශනය පිළිබඳව කියලා දීම් පිළිබඳව අපි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි මුණ ගැහුණේ බ්‍රහස්පතින්දා දිනයන්හි. නමුත් ඒ දින වෙනස් කරලා අපි ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම අලුත් විදිහකට සිකුරාදා දිනයන්හි මුණ ගැහෙනවා. එළඹෙන පොහොය දින හැර හැම සිකුරාදා දවසකම අපිත් එක්ක එකතු වෙන්න කියන බලාපොරොත්තුව අපි ඔබට ලබා දෙනවා. ඒත් එක්කම මතක් කරමු නේද දුරකථන අංකය සහ ඔබ සමග සම්බන්ධ වෙන්න තියෙන හැකියාව ගැන. අපි දැන් මේ සම්බන්ධව අපි තියෙනවා වෙනම ධනාත්මක චින්තනය වෙනම පාඩමක් තියෙනවා ඒ පාඨමාලාව ඔබට පුළුවන් ඉගෙන ගන්න ඇවිල්ලා කොහොමද ඔබේ පැතුම් ජය ගන්න කොහොමද ඔබට අවශ්‍ය දේ ඉෂ්ට සිද්ධ කරගන්න කියන කතාව දින 4කින් ඉරිදා දින 4කින් අපි ඔබට පැහැදිලිවම කියලා දෙනවා A to Z පිළිවෙලට මේවා අපි මේ අවිධිමත් අධ්‍යාපනයක් අපි මේ දෙන්නේ විධිමත් අධ්‍යාපනයක් අපි ඔබට එතන දෙනවා එතනදී අපි කතා කරන්නේ හරියටම කොහොමද ඔබ හිතන්නේ හිත හදාන්නේ ජීවිතය කියන්නේ මොකද්ද ජීවිතය අවසානයේ කොහොමද හරි ලස්සනට මරණය පවා සංවිධානය කරගන්න ක්‍රමයේ අපි ලස්සනට කියලා දෙනවා ඔබේ ජීවිතේ එනිසා නිකන් අපි අහලා තිනවා කවදා කොහොම කොතන මැරෙයිද දන්නේ නැහැ කියලා නමුත් ඒ ඔක්කොම ටික වෙනස් විදියකට අපූර්වට තමුන්ට ඕන විදියට සිද්ධ කරන්න ක්‍රමයේ බලය දෙනවා එන්න මේ පන්තියට ඉගෙන ගන්න කතා කරන්න දුරකථන අංකය 03-7-22-20-999 03-7-22-20-999 මනස ලේකම් කාර්යාලයට කතා කරලා ආසනය වෙන් කරගන්න ඔබට ඒ පන්තිය මෙහෙවන්නේ පන්තිය ගුරු මමමයි මලස සංග්‍රහ පිළිබඳවත් ඔබට මේ දුරකථන අංකය හරහා දැනගන්න අවකාශය තියෙනවා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා පුද්ගල සංවර්ධන ප්‍රවීණ උපදේශක ඒ වගේම මනස සංග්‍රහවේ කතෘ ආචාර්ය ශාන්ත ජයසුන්දර මැතිතුමන්ට අපිත් එක්ක එකතු වුණාට ස්තුති කියනට වැඩිය මම කැමති අපේ ජීවිත නගා හිටවන්න මේ කරන මෙහෙවෙනුයි ඔබට පින් කියන්න. ස්තුතියි. එසනම් නවෝදය අදට අපිට සම ගැනීම සැනිටුවන් කරන්න වෙනවා. ඉතින් මේ කාරණා පිළිබඳව නිරන්තරයෙන් ඔබට දැනගන්න අවස්ථාවක් තිබෙනවා. ඔබ සිකුරා දාසෝරියම සමග එකතු වෙනවා. ඉතින් නිරන්තරයෙන්ම අද අපි කතා කරේ සිතේ ආකර්ෂණයේ බලය පිළිබඳව. යහපත් ලෙස හරි ලෙස ජීවිතය ගත කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සබ ගන්නවා. සබ දවසක්.